ඔබේ වයස කියද. ඔබට අවුරු 18ට වැඩිනම් ඔබේ දේශපාලන පක්ෂය මොකක්ද? මම මෙහෙම අහන්නේ ඔබ දෙන උත්තර අපිට උත්තර 64කට වෙන් කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ ලංකාවේ දේශපාලන පක්ෂ 64ක් ක්‍රියාත්මක වෙනවා. මේ දේශපාලන පක්ෂ 64 අතරේ 2004දී ලියාපදිංචි වෙනවා ශ්‍රී ලංකා ජාතික පෙරමුණ. එය 2015දී අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ කියලා වෙනස් වෙනවා. සභාපතිවරයා විමල් ගීගනගේ. ලේකම් නීතිඥ සාගර කාරිවසම්. 2016 ඔක්තෝබර් 13 ඒ පක්ෂයේ මහා සභාව තීරණය කරනවා මේ පක්ෂය යලි වෙනස් කරන්න. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මේ තමයි අපි දැන් කතාබහ කරමින් ඉන්න අලුත් පක්ෂය. ලාංඡනය මල් පොහට්ටුව. ලේකම්වරයා නීතිඥ සාගර කාරිවසම්මයි, සභාපතිවරයා මහාචාර්ය ජී.එල්. පීරිස්. මේ පක්ෂය පිළිබඳ විවිධ කතා ඔබට ඇහෙනවා. අපි මේවා ගැන කතා කරනවා. අපි කෙලින්ම මේ ගැන කතා කරන්න ඉන්සයිට් මැදිරියට අද පක්ෂ ලේකම් නීතිඥ සාගර කාරිවසම් කැටුවාවා. ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. ආයිබෝවන් කියලා. ආයිබෝවන්. ඔබට මම ප්‍රශ්නය යොමු කරන්නේ මුල්ම පොඩි කතාවක් කියලා. මේ පක්ෂය ගැන විවිධ කතා ඇහුණ මාධ්‍ය හරහා එක කතාවක් තමයි ජනමාධ්‍ය ඉදිරියේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන අදහස්. මාධ්‍ය මෙහෙම අහනවා. ඔබතුමාලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගන්නවාද? වාසු, මගේ පක්ෂේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, වෙන කිසිම පක්ෂයකට අපි අයිති නැහැ. අපි ඉන්නවා ඒකාබද්ධ විපක්ෂේ. මාධ්‍ය, ඒ කියන්නේ නව බලවේගයක් එනවද? තව බලවේගයක් එනවද? වාසු, අපි දන්නෙත් නැහැ බලන්න ඕන මොන වගේ අවතාර එනවද කියලා. මාධ්‍ය, ඒ කියන්නේ අවතාරයක්ද ඇවිල්ලා තියෙන්නේ? වාසු, ඔව් ඉතින් අවතාරයක්නේ, හෙමීට මතු වෙනකොට කෙලින් විවෘතව නොඇවිත්. මාධ්‍ය, ජී.එල්. පීරිස් තමයි පක්ෂ සභාපති. වාසු, ඔව් එහෙම තිබුණ පත්තරේ. ඒක තමයි ඔහුගේ උත්තරේ. 2016-11-07 තමයි මේ මාධ්‍ය සාකච්ඡා අපිට ඇහෙන්නේ. එතනින් පටන් ගමු. අලුත් පක්ෂය වාසු කියන විදිහට අවතාරයක්ද? නෑ චාපා, ඒක ඒ මං හිතන්නේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ඒ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා හිටියද නැද්ද කියන එක ගැන මං කියන්න දන්නේ නැහැ. නමුත් මෙතෙන්දී අපි මම විශේෂයෙන් කියන්න ඕනේ මේ නව දේශපාලන බලවේගයක අවශ්‍යතාවය මේ රටේ තදින්ම දැනිලා තිබිච්ච කාලයක්. අපි දැක්කා දිගින් දිගටම යන තැන ජනතාව මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා මේ ගෙන ගිය වැඩපිළිවෙල තුළ මේ රටට අහිතකර තත්ත්වයක් රටේ පැන නැගීම තුළ රටේ ආරක්ෂාවට රටේ කියභාවයට ඇතිවෙච්ච අහිතකර තත්ත්වය තුළ රටේ ජනතාවගේ විශාල අවශ්‍යතාවයක් පැන නැගුණා අලුත් බලවේගයක් සඳහා. එතකොට මේ අලුත් බලවේගය හදන්නේ කොහොමද? මේ වගේ නව පක්ෂයක් නිර්මාණය කරද්දී එය කරන්න ඕන ක්‍රමවේද, එයට අදාළ ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි ක්‍රමවේදය තමයි නීතිමය හඳුනා ගැනීම. ඒ කියන්නේ නීතිමය වශයෙන් පක්ෂයට යම්කිසි පක්ෂය ලියාපදිංචි කර ස්ථාවර කිරීම එක කොටසක්. නමුත් පක්ෂයක් නීතිමය වශයෙන් ලියාපදිංචි කරපු පළියටම ඒ පක්ෂයක් හැටියට තියෙයි. නමුත් ඒ ජනතාවගේ පක්ෂයක් වෙන්නේ නැහැ. එතකොට ඒ පක්ෂය ජනතාවගේ බලවේගයක් බවට පත් වෙන්නේ පක්ෂයේ විශාල සමාජිකයන් පිරිසක් විසින් මේ පක්ෂය පිහිටවීම මත. එතකොට මම හිතන්නේ අපි මේ පසුගිය දිනවල සිදු කරනු ලැබුවේ මේ පළවෙනි කොටස. ඒ කියන්නේ මේ පක්ෂයට ඒ අවශ්‍ය නීතිමය හඳුනා ගැනීම ලබා දීම. ඒ කියන්නේ පක්ෂයක් හැටියට අපිට ජනතාවට ආකර්ෂණීය නමක්, ජනසාවට ආකර්ෂණීය ලාංඡනයක් ඇතුව පක්ෂය බිහි කරනු ලැබුවා. හැබැයි මේ තිබිච්ච පක්ෂයක් නේ. ඔබේ ලේකම් දුහුරේ යටතේ 2004 පටන් අරගෙන 2015 තිබිච්ච පක්ෂයක්. ඒකට අලුතෙන් බිහි වුණා කියන්න බෑ, නම වෙනස් කරා. නෑ, ඒක මේ විදිහට වෙන්නේ. ඔබත් මමත් අපි හැමෝම දන්නවා දැනට ලංකාවේ තියෙන නීතිමය තත්ත්වය අනුව නව පක්ෂයක් ලියාපදිංචි කිරීමේ අවසරය නැහැ. මොකද අපේ රටේ තියෙන නීතිය අනුව යම්කිසි මැතිවරණයක් පැවැත්වීමට නියමව තිබෙන අවස්ථාවකදී අලුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට නීතියෙන් ඉඩ ලබා දෙන්නේ නැහැ.
දැන් අපි දන්නවා මේ පුදුකුඩු ඉරිප්පු ප්‍රාදේශීය සභාව ඡන්දය දැනට අවුරුදු මට මතක හැටියට 8ක ප්‍රමාණ කාලයක් තිස්සේ නොපවත්වා අධිකරණයේ වාරණ නියෝගයක් මත නවත්තගෙන තියෙනවා. මේ තත්ත්වය යටතේ දැන් මේ පුදුකුඩු ඉරිප්පුයි මැරිටයිම් පත්තු කියන ප්‍රාදේශීය සභා දෙකේ ඡන්ද පවත්වන කල් අලුත් දේශපාලන පක්ෂයකට ලියාපදිංචි වීමට නීතිමය ඉඩ ප්‍රස්තාවක් නැහැ. එතකොට අපිට අලුත් දේශපාලන පක්ෂයක් බිහි කරන්න ඕන නම් අපිට කරන්න තිබුණු එකම දේ තමයි තියෙන දේශපාලන පක්ෂයක් අරගෙන ඒ පක්ෂ විවස්ථාව සහ පක්ෂයේ පෙනුම අපිට අවශ්‍ය විදිහට වෙනස් කරලා එය ජනතාවට ඉදිරිපත් කිරීම. දැන් 2015 කිරුවේ වැඩේද? 2015 අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ බවට පත් වෙනවා, ශ්‍රී ලංකා ජාතික පෙරමුණ. ඒතර ඒකද ආරම්භය? එතෙන්දී යම්කිසි ආරම්භයක් ගන්න ලැබුවා. ඒ කියන්නේ මේ විදිහට මම කිව්වොත්, ඒ කියන්නේ ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන, ඒ කියන්නේ මේ මහා බල සම්බන්ධව තිබිච්ච පක්ෂයට පක්ෂයේ ඊටාම අහිතකර ලෙස දියාරු වෙමින් ගිය අවස්ථාවක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරපු අපේක්ෂකයව එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙලා ඡන්දය ඉල්ලලා පරාජය කරපු අපේක්ෂකයා ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පුටුවේ වාඩි වෙච්ච අවස්ථාවක්. ඒ වගේම අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තිබිච්ච ප්‍රාදේශීය සභාව විසිරුවා හරිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන බලය දියකර හරිමින් කටයුතු කරපු අවස්ථාවක් තමයි පක්ෂ නායකත්වයේ විසින්ම. මෙවැනි අවස්ථාවකදී අපිට අවශ්‍යතාවය තිබුණා යම්කිසි විදිහකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන, මේ රටට ආදරය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය මැතිවරණය සඳහා තරඟ කිරීමට අවස්ථාවක් ලබා නොදුනොත් ඒ සඳහා විකල්පයක් හඳුනා ගැනීමට අන්න ඒ අවශ්‍යතාවය මත තමයි අපි 2015 අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ බිහි කරන්නේ. ඔබ ඒ පක්ෂිගත්ති කාගෙන්ද? දැන් මේ වාර්තාවන සටහන් වලට අනුව ඊට කලින් 2004 විස්තර හොයාගෙන අමාරුයි. කවුද ඒ කාලේ? දැන් ඔබ 2015 සිට තමයිනේ ලේකම් දුහුරයට එන්නේ. ඊට කලින් කවුද මේ පක්ෂ අයිතිකාරයෝ? ඔබ කලින් කිව්වා වගේ ආචාර්ය විමල් ගීගනගේ මහතා තමයි මේ පක්ෂයේ ලේකම්වරයා. ලේකම්වරයා හැටියට හිටියේ ආචාර්ය කරුණ නීතිඥ ආචාර්ය කරුණාතිලක මහතා. ඒතර ඔවුන් මොන පදනමක් මතද ඔබට පක්ෂේ බාර දෙන්නේ මෙහෙම වෙනස් කරන්න 2015? මොකද්ද එකඟතාව? ඒ එකඟතාවය තමයි මේ රටට වෙලා තියෙන අනතුරින් රට ගොඩ ගැනීම කියන එකඟතාවය. පොදු අරමුණක් එතන තිබුණේ. ඔවුන් 2004 මේ පක්ෂේ පටන් අරන් තිබුණේ ඇයි එතකොට? දැන් 2004 මේ පක්ෂේ පටන් ගන්නේ එතකොට මේ ආණ්ඩුව යටතේ නෙවෙයි. දැන් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙලා ඔබ කියන විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය වෙලා අලුත් ආණ්ඩුවක් හදලා ඒ කාල පරිච්ඡේදය තුල නෙවෙයි පක්ෂය පටන් ගන්නෙ. මේ මුල තියෙන්නේ 2004. කොහොමද ඒක වෙන්නේ? 2004 ආචාර්ය විමල් ගීගනගේ මහතා ප්‍රමුඛ කණ්ඩායම මේ පක්ෂය පිහිටවන්න මුල් වෙච්ච හේතු සාධක ගැන නිවැරදිව කතා කරන්න තරම් මට ප්‍රමාණවත් දැනුමක් නැහැ. නමුත් මට මේ දේ කියන්න පුළුවන් ඔබට, අපි දැක්කා ඊට පසු අවස්ථාවලදී ආචාර්ය විමල් ගීගනගේ මහතා ඉතා පැහැදිලිව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගිය ගමනට ඔහුගේ සහයෝගය පළ කරා. 2004 හිමනම් පක්ෂයක් හදන්නේ නැහැනේ. ඔහුට තිබුණනේ මහින්ද රාජපක්ෂ බලවේගයත් එක්ක ගොඩ නැගිලා ඒත් එක්ක වැඩ කරන්න නැහැ. ඒ කාලේ පක්ෂයක් හදන්නේ නැහැ විනාද ඔබේ ගැන. නෑ එහෙම කරේ කියලා. නෑ ඒ සම්බන්ධයෙන් මම ඔහුගෙන් කරුණු විමසීමක් කරේ නෑ චාපා, ඇත්ත වශයෙන්ම. නමුත් අපිට මෙහෙම දෙයක් මට හැඟී යන ආකාරයට, මං හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්, මට හැඟී යන ආකාරයට 2004 කියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ හිටපු කාලයක් නෙමෙයි. ඔහු ගොඩනැගෙන කාලේ. ඔහු ගොඩනැගෙන කාලේ. ශ්‍රී ලංකා බලයට විරුද්ධව හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඔහු ගොඩනැගෙමින් සිටින කාලේ. ඒ කාල වකවානුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග නොහිටපු බොහෝ බලවේග පසු අවස්ථාවක ඔහු සමග එකතු වුණා.
ඔහු මේ රට වෙනුවෙන් කරපු කාර්යභාරය මොකද්ද කියන දේ ගැන නිසි තක්සේරුවකට පැමිණියාට පස්සේ බොහෝ බලවේග ඔහු සමග එකතු වුණා. ඒක තමයි මං කිව්වේ 2010දී අපි මං හොඳටම දන්නවා ආචාර්ය විමල් ගීකනගේ මහතා ඍජුවම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දුන්නා. දැන් එහෙමනම් ඔහු මේ GLP ලිස්ට් එකේ පුටුව බාර දීලා අයින් වෙන්නේ ඇයි? නැහැ දැන් මෙතන මේ රට වෙනුවෙන් නව බලවේගයක් පිහිටවීමේ අවශ්‍යතාවය තියෙනවා. එතකොට ඒ බලවේගය පිහිටවීමේදී යම් කිසි දේශපාලන වශයෙන් වැදගත් වූ තීන්දුව తీරන ගන්න ඕනවා. එය අපි දේශපාලනික වශයෙන් ගත් තීරණයක්. ඔබ හිතන්නේ මේ ආචාර්ය විමල් ගීගනගේට හයිය නැහැ කියලාද? නැහැ එහෙම නෙමෙයි. ඒක වැරදි කතාවක්. නමුත් දේශපාලන වශයෙන් තීන්දුව తీරන ගනිද්දී ඊට වැඩිය වෙනස්. අපි ඒ සම්බන්ධයෙන් ගොඩක් සාකච්ඡා කරලා ඒක දේශපාලනමය තීන්දුවක් ගත්තේ. හරි. දැන් ඔබේ කතාවේ ඔබ දැනුත් කිව්වා ජනමාධ්‍ය වලට පිළිතුරු දෙමින් මුලින්මත් කිව්වා රට බෙදුම්වාදය කරා යනවාය. ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබුණාය. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට ඉඩ හදන්න අවශ්‍ය නිසා මීට එරෙහිව යම් පියවරක් ගන්න ඔබ පක්ෂය ගොඩනැගුවා කියලා. ඒක හරිද? ඔබ බොහෝ දුරට ගියා ඒ කතාව. හරි. එහෙමනම් දැන් ප්‍රශ්නය බරපතල වෙනවා. දැන් ආචාර්ය විමල් ගීගනගේ කියන්නේ පක්ෂ දේශපාලනය ඇතුලේ බොහෝ ක්‍රියාකාරකම් වල යෙදිච්ච කෙනෙක් නෙවෙයි. නමුත් ජීඑල් පීරිස් කියන චරිතයට ඉතිහාසයක් තියෙනවා. දැන් ඔබ කියන්නේ රට බෙදුම්වාදී කරා යනවාය. ඒයින් රට ගලව ගන්න තමයි අවශ්‍ය කියලා. දැන් ඔබ පිළිවෙත ප්‍රශ්නයක් මෙතන නෑ. ඔබ මේ කතාව කියනවා. දැන් ජීඑල් පීරිස් ගැන ඔබෙන් අහන්නම වෙනවා. හේතුව තමයි ඔහු තමයි සභාපතිවරයා පක්ෂයේ. 1994 2001 කාලේ ඔහු වැඩ කරන්නේ චන්ද්‍රිකා පාලනයට. චන්ද්‍රිකා කියන්නේ පුද්ගලික චෝදනාවක් නෙවෙයි. ඇයගේ කාල පරිච්ඡේදය තුළ තමයි ලංකාව ව්‍යවස්ථානුකූලව බෙදුම්වාදය කරා ලෑස්ති කරවන්නේ. ඔබ දන්නවා 2000 වෙනකොට අලුත් ව්‍යවස්ථා කැටුම් පත ගෙනල්ලා පාර්ලිමේන්තුව තුළ විශාල කලබලයක් ඇති වෙලා ඒ සියල්ල සිද්ධ වෙන්නේ ඇයගේ කාල පරිච්ඡේදය තුළ. මේ කාලේ චන්ද්‍රිකා ජනාධිපතිවරිය GLP රිස්ව පාර්ලිමේන්තුවට ගන්නේ ජාතික ලැයිස්තුවෙන්. මේ ඉතිහාස කතාව පටන් ගන්න විදිය. ඔව් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් සිටියදී නතරේ. දැන් වැදගත්ම දේ මේකයි. ඔහු තමයි ඒ දවස අධිකරණ හා ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා, නියෝජ්‍ය මුදල් ඇමතිවරයා, බාහිර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ වරක ජනවාර්ගික කටයුතු සහ ජාතික ඒකාග්‍රතාව. මේ සියල්ල හැරිලා බැලුවාම මේ කාල පරිච්ඡේදයේ ලංකාව බෙදුම්වාදී කරා කවුරු හරි යනවා කියලා කියනවා නම් එයි මූලික පියවර තියෙන චන්ද්‍රිකා පාලනේ ප්‍රබලම නියෝජිතවරයා ජීල් පීරිස්. එතකොට කොහොමද අද දවසේ මේ ප්‍රශ්නේ අහන්නේ GLP රිස්කි? නමුත් දැන් ඔබෙන්ම අහනවා ඔහු පිළිබඳ ඔබට තියෙන විශ්වාසය මොකද? ඔහු කොහෙවත් කිසිම තැනක කිසිම වෙලාවක පාපොච්චාරණයක් කරලා නැහැ. මට චන්ද්‍රිකා පාලන සමයේ වැරදුනා. මං ගත්ත පියවර වැරදි. මහින්ද රාජපක්ෂ තමයි හරි තීරණය ගත්තේ. ඒ අනුව මම බෙදුම්වාදයට විරුද්ධයි. ව්‍යවස්ථා වෙනසකට මෙහෙම යන්න බෑ කියලා කවදාවත් කියලා නැහැ. චාපා, පාපොච්චාරණයක් කරාද නැද්ද කියන දේ ගැන මම දන්නේ නැහැ. නමුත් එතුමාගේ වත්මන් ස්ථාවරය එතුමා ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. එතුමාගේ ප්‍රවෘත්ති සාකච්ඡාවල, ඒ වගේම පුවත්පත්වලට දබා දුන් සාකච්ඡාවල එතුමා ඉතා පැහැදිලිව එතුමාගේ වත්මන් ස්ථාවරය මොකක්ද කියන එක ඉතා පැහැදිලිව ලබා දීලා තියෙනවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ යන ව්‍යවස්ථානුකූල වෙනස්කම් සම්බන්ධයෙන් ඔහුගේ ස්ථාවරය ඔබ දන්න විදිහට? ඒක අපදිපක්ෂේ නෙවෙයි මම කතා කරන්නේ GLP රිස් කියන වෙනම සාධකයක් විදිහට අරගෙන ඔහු ගැන. ඔහුගේ මතය මොකක්ද ඔබ දන්න විදිහ? මම දන්න තරමට GLP රිස් මැතිතුමා ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය සමග ඉන්නවා. මොකක්ද ස්ථාවරය? ඔබ නීතිඥවරයෙක් නේ. නෑ. මූලික වශයෙන් මේ රට ගැන අපිට අපේ පක්ෂයේ හැටියට අපිට තියෙන ස්ථාවරයක්. ඒ තමයි මේ පක්ෂය මේ රට අවුරුදු 30ක යුද්ධයක් අවසන් කළා රැකගත්ත රටක්. මේ රට නැවත කිසියම් හෝ ආකාරයකින් බෙදීමකට ඉඩදිය නොහැකි කියන තැන අපි ඉන්නවා. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ ඒකීය කියන වචනය දියලා මෙය බෙදා හැරියොත් එයට අපි මං හිතන්නේ ඉදිරියට අපිට මේ රට බෙදෙන එක වළක්වන්න අවස්ථාවක් නැති වෙයි. ඒක වළක්ව ගන්න. ඒ වගේ අවස්ථාවක්වත් ඇති කළ යුතු නැතයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ වගේම පක්ෂයක් හැටියට අපි ඉන්නවා මේ රටේ ආර්ථික මර්මස්ථාන. උදාහරණයක් හැටියට
අපි බණ්ඩාරනායක මහත්මයා ගත්තත් එතුමා කරේ ඒ ආර්ථික මර්මස්ථාන ජන සතු කිරීම. කොළඹ වරාය ගුවන්තොටුපළ වගේ රටේ ආර්ථිකයට වැදගත් වන ස්ථාන ජනතාව විසින් පාලනය කළ යුතුයි කියන ස්ථාවරේ ඒ ඒ පදනම උඩ තමයි කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිගින් දිගටම කටයුතු කරේ. අපි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ස්ථාවරය අතහැරලා තිබුණත් අපි අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි මේ පොදු පෙරමුණ ඉතා දැඩි ස්ථාවරයක ඉන්නවා මේ කාරණා දෙක සම්බන්ධයෙන්. ඔබ බරපතල කාරණා ගණනාවක් ගේනවා ඉන්සයිට් මැදිරියට සාකච්ඡාවට. අපි දිගට මේ ගැන කතා කරන කෙටි විරාමයක් මේ ඉන්සයිට්. ඉන්සයිට් කියන්නේ සාමාන්‍ය වැඩසටහනකට වැඩිය අපි සාකච්ඡා සංවාද ඇතුළේ කරුණු හොයාගෙන යන ඒවා හඹාගෙන යන වැඩසටහනක්. අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන. අපි මැදිරියට ගෙන්නුවා ලේකම් ඒ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරිවසම්. අපි කතාව ඉස්සරහටම ගෙනියනවා. මම නැවත මෙහෙම අහනවා. දැන් ඔබ කියන දේශපාලන සන්දර්භයේ ඇතුලේ GLP රිස් කියන සාධකය මෙච්චර ප්‍රශ්න කරන්න වෙන්නේ දැනට එළියට ඇවිල්ලා ඉන්න ඔබ හැරුණුකොට ප්‍රකට චරිතය තමයි GLP රිස්. දැන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියන හැටියට ඒකාබද්ධ විපක්ෂයට ආරාධනාවක් කරලා තිනවා. තව මේ ගැන නිශ්චිත අදහසක් දීලා නැහැ. බැසිල් රාජපක්ෂ කියන්නේ මම පක්ෂ නායකයා නෙවෙයි. ඒතර ඔහු මුල්ම සමාජිකත්වයේ ගන්නවා. ඒවා තමයි මාධ්‍යවලින් පේන්නේ. ප්‍රබල චරිතයක් හැටර එළි ඉන්නේ GLP රිස්. දැන් එතකොට මේ GLP රිස් කියන සාධකේ පුද්ගලයා නෙවෙයි මේ දේශපාලන සාධකේ ප්‍රශ්න කිරීම අතිශය අදාළයි ඊළඟ මොහොත සඳහා. ඒ නිසා මම අහනවා. ඔබ ආර්ථික මර්මස්ථාන ගැන කිව්වනේ. GLP රිස් බාහිර වෙළඳ කටයුතු නියෝජ්‍ය මුදල් ඇමතිවරයා විදිහට වැඩ කරන 1994 2001 කාල පරිච්ඡේදයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව යටතේ ලංකාවේ පුද්ගලිකකරණය, රාජ්‍ය විවසායන් විකිණීම ඇතුළු අති විශාල ආර්ථික ඛේදවාචයක් සිද්ධ වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම GLP රිසෙහි වග උත්තරකාරයෙක්. ඔහු ඉතාම ප්‍රබල ඇමතිවරයෙක්. චන්ද්‍රිකාගේ හිටපු දැවැන්තම මේ හස්තේ GLP රිස් කෙනෙකු. ඔහු තමයි ජාත්‍යන්තරට ගිහිල්ලා ඔහුගේ අර ඇකඩමික් ලැන්ග්වේජ් එකෙන් කතා කරුවේ. කොහොමද ඔහු වෙනස් වුණා කියලා ඔබ කියන්නේ? ඔබ කොහොමද විශ්වාස කරන්නේ මේ චරිතය පිළිබඳව? නෑ, ඔබ මහාචාර්ය GLP රිස් මැතිතුමාගේ පහුගිය කාලේ ඔහුගේ ප්‍රවෘත්ති සාකච්ඡා, එහෙම නැත්නම් ඔහු විසින් ලබා දෙන ලැබූ පුවත්පත් ලිපි ආදිය පරිශීලනය කරා නම් ඔබට ඉතා පැහැදිලි වෙයි ඔහු අද ඉන්න තැන මොකද්ද කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා GLP රිස් කියන්නේ නීතියෙන් පරිණත පුද්ගලෙක් වුණාට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජයේ ප්‍රබලෙක් හැටියට හිටියත් ඔහු දේශපාලන වශයෙන් මං හිතන්නේ පරිණත වෙච්ච පුද්ගලෙක් ඒ අවස්ථාවේ දේශපාලනයේ නවකෙක් වශයෙන්. ඒතර කේදවාචිකීට වග කියන්නුනේ ජනයාද රටේ? නෑ නෑ, ඒක නෙමෙයි මං කියන්නේ. ඕනම පුද්ගලයෙක්ට පුළුවන් හැකියාවක් තියෙනවා, අයිතියක් තියෙනවා තමුන් දරන මතය වැරදි නම් මේ මතේ වැරදි මෙන්න මේක තමයි හරි මතය කියලා ඒ මතයට එන්න. ඔහු කොහෙවත් කියලා නෑ නේම. ඔබට ඇහිලා තියෙනවද පුද්ගලික අවංකව? නෑ, ඔබ කියන්නේ පාපෝච්චාරණයක් සම්බන්ධයෙන්නේ. රටේ විවස්ථා වෙනස් කරන්න ඕනේ මෙහෙමයි කියලා GLP රිස් කොහරි කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මහාචාර්ය GLP රිස් තමන්ගේ දැනුම් පද්ධතිය ඇතුලේ රටේ විවස්ථාව ඒකීය පදනමක වෙනස් කරන්න ඕනේ මෙහෙමයි කියලා ඔහු කියලා තියෙනවද කොහරි? ඔහු ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරගත යුතුයි, මේ රටේ ඒකීයභාවයට හානි කරන කිසිවක් මේ රටේ සිදු නොවිය යුතුයි කියන දැඩි ස්ථාවරයක පිහිටල තමයි එතුමා කටයුතු. ඒක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඔක්කොම කියන කතාව. ඔවුන් ඔක්කොම කියනවා අපි ඒකීය රට ආරක්ෂා කරනවා. නමුත් ඔවුන්ගේ ඔවුන්ගේ පහුගිය කාලේ ක්‍රියාදාම වලින් ඒ බව පෙනී ගියේ නැහැ. ඔවුන්නේ දැන්ට මේ බලය අතැතිව සිටින පුද්ගලයින්. හරි, අපි 2001 අමතක කරමුකෝ. එහෙනම් ඔබ කියන හැටියට 94 2001 ඔහු දේශපාලන පරිණතයක් නෙවෙයි. අපි හිතමු මොහොතකට. දැන් අපි යමු 2001-2004ට. 2001-2004 ඔහු හිටගන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක හිටගන්නේ. එදා එක්සත් ජාතික පෙරමුණ හදන්න ඔහු මූලිකත්වය ගන්නවා. ඊට පස්සේ ඔහු වැඩ කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහත් එක්ක වර්තමානයේ. එතකොට LTT සාමසාකච්ඡා සඳහා ප්‍රධාන පහසුකම් සලසන්නා තමයි මහාචාර්ය GLP රිස්. ඒ කියන්නේ චන්ද්‍රිකාගේ පීරියඩ් එකේදී වැරදුනා කිව්වත් රනිල්ගේ කාල පරිච්ඡේදයේදී LTT සාමසාකච්ඡා පහසුකම් සලසන්න ෆැසිලිටේටර් තමයි මහාචාර්ය GLP රිස් කියන්නේ. ඒතර මොකද කියන්නේ?
මෙහෙමයි චාප මේක අසාධාරණ මේ ප්‍රශ්න ඔබෙන් නෙවෙයි අහන්න ඕනේ පළමුවෙන් මේ ප්‍රශ්න වලට නිවැරදිම සහ වඩාත් හොඳ පිළිතුරක් දිය හැකි පුද්ගලයා තමයි මහාචාර්ය ජීඑල් පීරිස් මැතිතුමා. එතකොට මේ සම්බන්ධයෙන් මා ඔබට කියන්නේ මට හැඟෙන දේ. මම ඔබ දැඩි විශ්වාස කරනවා ඔබට හැඟෙන දේ හරි කියලා මේ වෙලාවේ. මං දැඩිව විශ්වාස කරනවා. හැඟීම් වලින් හැඟීම් බරව ඒක විශ්වාස කරන්නේ නැහැ. අපි පුද්ගලින්ව විශ්වාස කරන්නේ මේ විදිහටනේ චාප්. නමුත් අතීතයේ සම්පූර්ණ දැන් මම අද මේ 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 සාකච්ඡාවට ඔබ සමග වාඩි වෙන්නේ මා ඔබ සමග විශ්වාසයක් තියෙන ඉඳන් ඔබ ගැන ඔබත් එක්ක ඇවිල්ලා විනාඩි පහක් කතා කරාම මට ඒ විශ්වාසය තිබුණේ නැත්තම් මම මේ මෙතන වාඩි වෙලා ඔබත් එක්ක කතා කරන්නේ නැහනේ. මං එහෙනම් මෙතනින් නැගිටලා යනවා. ඒ සංවාදයක්. ඔව්. ඒ වගේ තමයි. නෑ. දේශපාලන පක්ෂයක් ලියාපදිංචි. අපි අපේ ජීවිතේ හැම දෙයකම අපි ඒ විශ්වාසය මත කටයුතු කරනවා. අපි හැම විටම ඒක නිසා මං හිතනවා ඔබෙන් බරපතල විදිහට මේ ගැන අහන්න වෙනවා. දැන් මේ කේස් හිස්ටරි එක වැදගත් නේ. නෑ. ඒක තමයි. මම මේ ඔබට කියන්න යන්නේ දැන් ඔබ යම් කිසි ඒ කියන්නේ ඔබ කියා සිටිනවා ජීඑල් පීරිස් මැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජයේ කාලේ ඉඳලා මේ LTT සංවිධානයක සාකච්ඡා කිරීම මත ඔහුට ලංකාවේ ඒකීයභාවය සම්බන්ධයෙන් කතා කිරීමට අයිතියක් නැතයි කියන නිර්දේ විවේචනය. නෑ මම අහන්නේ මේ කාල පරිච්ඡේදය තුල ඔහු මොනවද කියලාද? ඔබ අතාරිනවා චන්ද්‍රිකාගේ කාල පරිච්ඡේදය. ඔහුට ඔහු පරිණත නැහැ. නෑ අපි ඊට පස්සේ රනිල්ගේ පීරියඩ් එක. රනිල් ඒක තමයි මම ඔබට කියන්න යන්නේ. දැන් යම්කිසි පුද්ගලෙක් LTT සංවිධානය සමග සාකච්ඡා කළ පළියට අපිට කියන්න පුළුවන්ද ඔහු බෙදුම්වාදයට එකඟ පුද්ගලෙක් එහෙම නැත්නම් බෙදුම්වාදයට සහයෝගය දෙන පුද්ගලෙක් කියන මතයට එන එක කොතරම් නිවැරදිද? මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතා LTT බෙදුම්වාදය සම්පූර්ණයෙන් විනාශ කළා පොඩි පට්ටම් කළා දාන්න කලින් එතුමත් LTT සංවිධානයෙන් සාකච්ඡා මේසිට ආරාධනා කළ පුද්ගලෙක්. එතකොට ඔබ ওই කියන තර්කයේ උඩ පිහිටලා හිටියොත් එහෙනම් යමෙක් කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ කියන්නේ බෙදුම්වාදයට උදව් කරපු පුද්ගලයෙක් කියන මතයක් ගේන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. දැන් මහින්ද රාජපක්ෂ කියන මේ ඒ සාධකී ගත්ත නිසා ඔබට කියන්නේ ඔහුගේ ඉතිහාසයේ ඔහු කිසිම වෙලාවක බෙදුම්වාදී ව්‍යවස්ථාවක් පිළිබඳ මතයක හිටියේ නැහැ. ඔහු එවැනි පිණි හිටියේ නැහැ. දැන් ඔබ දැක්කනම් හරියටම මේ චන්ද්‍රිකා පාලන සමයේ ඇය ගినాපු ඊනියා ව්‍යවස්ථා වෙනස එහෙම එක හඳුන්වන්න පුළුවන්. ඒ බෙදුම්වාදී ආකෘතියක් කර තල්ලු කරන එකක් 99-2000 කාල පරිච්ඡේදයේ. එතකොට ඒ කඳවුරේ මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් හිටගත්තේ නැහැ. ඔබට මතක නම් ඒ වෙනකොට ඔහු අර එළියේ සංඝයා වහන්සේලා පිරිවරාගෙන එළියේ විරෝධතා ව්‍යාපාරයකුත් කෙරුවා. මගේ මතකේ හරිනම් මගේ ප්‍රශ්නේ තියෙන පුද්ගල බද්ධ ප්‍රශ්නයක් නෙමෙයි. මං අහන්නේ ඔබේ අලුත් පක්ෂයට තෝරගන්න සභාපතිවරයාගේ ඉතිහාසය ඔබ බලාපොරොත්තු වෙන අනාගතයට සම්බන්ධ වෙන්නේ නැද්ද කියලා මං අහන්නේ. බරපතල තැනක් කියක. මෙහෙමයි. චාප ඔබ 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 කතා කරන්නේ ඊටාම පටුත් ස්ථානයක ඉඳලා. ඒකයි. මම කතා කරන්නේ ඊට වැඩිය අපි දේශපාලන පක්ෂයක් හැටියට ඉන්න ඊට වැඩිය පුළුල් ස්ථානයක. ජීඑල් පීරිස් මැතිතුමාගේ ඒ කාර්යභාරය තුළ ඔහු බෙදුම්වාදයට උදව් දුන්නා කියලා ඔබ චෝදනාවක් කරනවා නම් ඒක වැරදි. ඒ කියන්නේ ඒක අතීතයේත් ඔබ කියන්නේ ඔහු එහෙම කරේ නැද්ද? ඒ කියන්නේ 94 2001 ඔබ මේ පටු කියන නිසා මම ඔබෙන් අහන්නේ. නෑ. මෙහෙම 94 2001 2001 2004 කාල පරිච්ඡේදය ගැන මම අහන්නේ. මම ඔබට කියන්නේ ඔබට මා කියන දේ තමයි ජීඑල් පීරිස් මහාචාර්ය ජීඑල් පීරිස් කියන චරිතයට ඔබ චෝදනාවක් කරනවා නම් ඔහු බෙදුම්වාදයට උදව් කරපු චරිතයක් කියලා. ඒ කාල පරිච්ඡේදය වැඩ කරේ සඳහා ඔබ ඒකට එකඟද? නෑ මම ඒකට එකඟ වෙන්නේ නෑ. ඒකනේ චන්ද්‍රිකාගේ මම නැවත ප්‍රශ්න හරියට ඔබෙන් අහන්න අසන්නම් වෙනුවේ. අපි ජීඑල්පී සාධක පැත්තකින් තියමු. 94 2001 කාල පරිච්ඡේදයේ තුල චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ භූමිකාව ඔබ දකින්නේ කොහොමද? ලංකාවේ දෙමළ බෙදුම්වාදය, දෙමළ ත්‍රස්තවාදය සඳහා ඇයගේ ප්‍රවේශය ඔබ පිළිගන්නවාද? ඔව් ඇයගේ සමහරක් කොටස් පිළිගන්න පුළුවන්, සමහරක් දේවල් පිළිගන්න බැහැ. පිළිගන්න බැරි කොයි හරියද ඔබට? පිළිගන්න බැරි දේවල් තිබුණේ එහි යම් කිසි ලක්ෂණයක් තිබුණා ලංකාව ෆෙඩරල් ක්‍රමයක් කරා තල්ලු කරන ආකාරයේ ලක්ෂණ සාධනීය ලක්ෂණ තිබුණා. අන්න ඒ කොටස පිළිගන්න බෑ. අන්න ඒ කොටස තමයි
අධිකරණ සහ විවස්ථා කටයුතු අමාත්‍යවරයා හැටියට GLP රිස් වැඩ කරන්නේ. මම ඒක තමයි මගේ ප්‍රශ්නේ පටුද ඒක තමයි. ඒක තමයි මම ඔබට කියන්නේ. දැන් ඕනම පුද්ගලයෙක්ට චාපා ඉතියක් තියනවා නේද? මම මේ දේ මම ඒකයි මම ඔබට කලිනුත් කිව්වේ. ඔබ මේ අහන ප්‍රශ්නේ මගෙන් ඇසීම මං හිතන්නේ යම් කිසි ආකාරයකට අසාධාරණයි. නමුත් දැන් ඔබ මේක ඇහුවාම පක්ෂයේ ලේකම්වරයා හැටියට මට මේ ප්‍රශ්නේ මග අරින්න බෑ. ඒකින්ද මට ගෝචර වෙන ආකාරයෙන් මම මේ ප්‍රශ්නෙට උත්තරයක් අනිවාර්යයෙන් ඔබට දිය යුතුයි. මොකද මම මේ ප්‍රශ්නේ පැනලා ගියොත් ඒක බලන කෙනෙක් ලේකම්වරයා විදිහට ප්‍රශ්නයක් එනවා. ප්‍රශ්නයක් එනවා. ඒ බලන කෙනෙක් වැරදියට තේරුම් ගන්න පුළුවන්. ඒකින්ද මම ඔබට කියන්න කැමති දැන් ඒ වෙලාවේ ඒ ගෙනාපු ව්‍යවස්ථාව අපි දන්නවා ඒ ව්‍යවස්ථාව සම්පාදනය කරන්න යම්කිසි මණ්ඩලයක් පිහිටවලා තිබුණා. දැන් අද මේ කටයුතු කරන ජයම්පති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා තමයි එහිත් ප්‍රධානී හැටියට කටයුතු කළේ. එකම චරිත දෙපැත්තේ ඉන්නේ. ජයම්පති වික්‍රමරත්න මහතා තමයි ඒ අවස්ථාවේදීත් එම ව්‍යවස්ථාව සම්පාදනයේ මූලික කාර්යභාරය ඉටු කළේ. දැනුත් ඔහු තමයි කරන්නේ. ඒක වෙනම දෙයක්. එතකොට ඒ අවස්ථාවේදී අධිකරණ කටයුතු අමාත්‍යවරයා හැටියට GLP මහතා ඒ සම්බන්ධයෙන් කොයි ආකාරයකට දායක වුණාද නැද්ද කියන ප්‍රශ්නය එතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. නමුත් අපි මොහොතකට උපකල්පනය කරමු ඔහු ඒ අවස්ථාවේ දායක වුණා කියලා. නමුත් යම්කිසි පුද්ගලයෙක්ට අයිතියක් නැද්ද චාපා මගේ ජීවිතේ මම මේ වැරද කරා ඒ මතේ මන් දැන් පිළිගන්නේ නැහැ මෙන්න මේක තමයි මගේ මතය කියලා කියන්න. ඒක නේද පාපොච්චාරණය. එහෙම එකක් කරලා තියනවාද? දැන් ඒකේ පාපොච්චාරණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ ඔබ කියන විදිහට පාපොච්චාරණයක් කරනවා. නමුත් විශ්ලේෂණයක් එහෙම නැත්තම් ඔබට පුළුවන් ඔබගේ අලුත් මතය ප්‍රකාශ කිරීමට. එතකොට ඒ මතය ප්‍රකාශ කිරීම මත පසුගිය මතේ මන් නැහැ කියන අදහස ගම්‍යමාන වෙනවා. අපි ජීල්ගෙන් එහාට යන දැන් ඔබේ පක්ෂය වෙනුවෙන් මම ප්‍රශ්න අහන්නම් ඔබෙන්. ඔව්. වර්තමාන තත්ත්වයේ බෙදුම්වාදී ආකෘතියකට මාරු වෙමින් නම් තිබෙන්නේ ඔබේ යෝජනාවට අනුව මේ ව්‍යවස්ථාව 78 දැනට වළංගු ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනද නැද්ද? දැන් මම ඔබෙන් අහන්නේ ඔබේ පක්ෂය ගැන. ඔබේ මතේ. මට ඒ ප්‍රශ්නේ නැවත අහන්න චාපම. දැන් මේ වෙලාවේ ලංකාව ඇතුලේ ව්‍යවස්ථානුකූල ව්‍යුහාත්මක රාජ්‍ය වෙනසක් වෙමින් තිබෙනවා. දැන් මේ වෙනකොට කමිටු වාර්තා හැදිලා තියෙනවා, ලාල් විජේනායක වාර්තා හැදිලා තියෙනවා. දැන් ඒ සම්බන්ධ කතිකාවක් එළිය තිබෙනවා. මොකද්ද කතිකාව? 78 ව්‍යවස්ථා පරිච්ඡින්න කරලා අලුතින් ව්‍යවස්ථාව ගේන්න ඕන. ඒ ගේන්න නියමිත ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම බෙදුම්වාදී ව්‍යුහාත්මක වෙනස්කම් තිබෙන බව අපිට බැලු බැලමට පේනවා. ඒක තමයි එළිය තියෙන තත්ත්වය. ඒ කියන්නේ ඔබත්තර කියන්නේ. ඔව්. මං අහන්නේ මේ දැන් තියෙන ව්‍යවස්ථාව තිබ්බට කමක් නැද්ද? ඒක වෙනස් වෙන්න ඕනද? වෙනස් වෙන්න ඕන නම් ඒ කොහොමද? ගයිඩ්ලයින්ස් කියන්නේ ඒ එතන ඇත්තටම චාපා ඒක තමයි තියෙන ඛේදවාචකය. මේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ. දැන් එක එක්කෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන්නේ තම තමන්ට බෙදා ගැනීමේ පරමාර්ථයෙන් අරමුණින් නම් මෙතන අන්තිමට මේ රටටවත් සමස්ත ජනතාවටවත් කිසිම මේ ප්‍රයෝජනයක් ඇත්තෙන්නේ නැහැ. දැන් යම්කිසි කට්ටියක් ව්‍යවස්ථා වෙනසක් ගැන කතා කරන්නේ උතුරේ ද්‍රවිඩ ජනතාවට විසඳුමක් දීම කියන පදනම උඩ. ඒක ව්‍යවස්ථාවකින් කරන්න ඕන දෙයක් නෙමෙයි. උන්ට ප්‍රශ්න තියෙනවනේ. ඒ ප්‍රශ්න වෙනම විසඳන්න ඕනේ. රටක ව්‍යවස්ථාව සම්පාදනය කරුත්තේ සමස්ත රට ගැන හිතලා. එතකොට දැන් තියෙන ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් අපි පක්ෂයක් හැටියට මේ තියෙන ක්‍රමය වෙනස් කිරීම රටේ ඒකීයභාවයට හානියක් නොවන ආකාරයට කළ යුතුයි කියන දැඩි මතයක අපි ඉන්නවා. වෙනස් කරන්න ඕන දෙපාද? ඔබ පක්ෂ ලේකම්වරයා විදිහට මම අහන්නේ. ඔබ නීතිඥවරයෙකුට ඉඳ 78 ව්‍යවස්ථාව තියෙන විදිහ හොඳයිද වෙනස් කරන්න ඕනද? නෑ, මේ 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 78 ව්‍යවස්ථාවේ අපිට හොඳ වගේම නරක පැතිත් තියෙනවා. ඒ නරක පැති ඔබට පුළුවන් මතු කරන්න. අඩුතර මේ ගයිඩ්ලයින්ස් විදිහට ෆ්‍රේම්වර්ක් එකක් මම එකක් හැටියට මට කියන්න පුළුවන් මේ පවතින මනාප ඡන්ද ක්‍රමය. මේ ඡන්ද ක්‍රමය තුල පාර්ලිමේන්තුවට එන පුද්ගලයින්
සමහරක් විට අපිට පේනින් යනවා ඒ කියන්නේ අර අපි දැක්කා කලින් පාර්ලිමේන්තුවට ආපු ජන කොටස් නොවේයි දැන් එන්නේ නියෝජිතින් නෙමෙයි එන්නේ ඊට වැඩිය හාත්පසින්ම වෙනස් තත් ඒ කියන්නේ දැන් මුළු දිස්ත්‍රික්කයක් පුරා ඡන්දයක් කරලා ලොකු මනාප කොටසක් ගන්න කියන කාරණේට අපි අනුගත වුණාම එතෙන්දී ලොකු මුදල් බලයක් තියෙන්න ඕනේ ලොකු පිරිස් බලයක් තියෙන්න ඕනේ එතකොට මේ වගේ තත්ත්වයන් උඩ දැන් අපේ රටේ මේ වගේ බලයක් තියෙන්නේ සමාජ කොටස් සමහරක් විට එක එක විවිධාකාරයේ සමාජ කොටස් වෙන්න පුළුවන් හැබැයි මේ ක්‍රමේ ජවීපී වගේ පක්ෂයක් කලමනාකරණය කර ගන්නවානේ හරියට ඔබ අනුපාත ක්‍රමයට එකඟයිද නෑ අනුපාත ක්‍රමයට මම අනුපාත ක්‍රමයට විරුද්ධ කියන එක නෙමෙයි කියන්නේ මං කියන්නේ අපි මේ සංකලනයක් ඇතුව යම්කිසි වඩා සුබදායි මොකද දැනට තියෙන මේ ජනතාවගේ තියෙන මැසිවිල්ලක් තමයි අපි මං හිතන්නේ ඔබත් අපි මමත් අපි හැමෝම පිළිගන්නවා මේ ක්‍රමය තුල අපිට පාර්ලිමේන්තුවට ආයුතු නිසි නියෝජනය ලැබෙනවද කියන ප්‍රශ්නය අපිට හැමතිස්සෙම තියෙනවා. හරි මැතිවරණ ක්‍රම වෙනස් කරන්න ඕනේ කියමුකෝ තව මොනවද වෙනස් වෙන්න ඕනේ ඔබට අනුව. ඔබේ පක්ෂයේ විෂන් එකට අනුව දැක්මට අනුව. ඒ වගේ දෙයක් ප්‍රධාන මට මෙහෙමයි චාපා. මට පක්ෂයක ලේකම්බරයෙක් හැටියට ඒකේ මගේ පුද්ගලික මතයක් මට දැන් කියන්න බෑ. එතකොට පක්ෂයේ ලේකම්බරයෙක් හැටියට මම ඒ වගේ දෙයක් මෙතන ප්‍රකාශ කරොත් ඒක ඊටාම විවාදාත්මක දෙයක් වෙන්න පුළුවන්. එතකොට මම එහෙම ඒ කියන්නේ මගේ පුද්ගලික මතය මට ප්‍රකාශ කරන්න මොකද ඔබ ඔය අහපු ප්‍රශ්නෙට මට ඊටාම ලස්සන දීර්ඝ උත්තරයක් තියෙනවා. නමුත් දැන් මට ඒ උත්තරේ මගේ තනි මතයේ උත්තරයක් දෙන්න බෑනේ. දැන් එතකොට අපි මේ රටේ ව්‍යවස්ථාවක් වෙනස් කරනවා නම් ඒක මේ රටේ ඉන්න සමස්ත ජනතාවට ගැළපෙන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා මේ රට ආරක්ෂා කරන රටේ ඉදිරි ගමනට වඩාත් සුබදායක වෙන ආකාරයේ ව්‍යවස්ථාමය වෙනසකට යන්න ඕනේ. එතෙන්දී අපි දකින යම්කිසි දුර්වල තැන් තියෙනවා නරක සාධක තියෙනවා හොඳ පැති තියෙනවා. එතකොට මම උදාහරණයක් හැටියට ඔබට කියන දැන් අද තියෙන විධායක ජනාධිපති ක්‍රමය. දැන් මේ දැන් මම මේ උදාහරණයක් හැටියට කියන්නේ මේ පක්ෂය අදහසක් නෙමෙයි මම මේ ඔබට උදාහරණයක් හැටියට කියන්නේ දැන් අපි ඉතා හදිස්සි වෙලා අපි හෙට දිනේ මේ විධායක ජනාධිපති ක්‍රමය හොඳ නැහැ කියලා මේක අහෝසි කරලා දැම්මොත් විධායක ජනාධිපති දුරේ අහෝසි කරලා දැම්මොත් මේ රට ලොකු මර උගුලක වැටෙනවා මොකද පළාත් සභා කියන යාන්ත්‍රණය පාලනය කිරීමේ බලය තියෙන විධායක ජනාධිපතිවරයා අතේ. එතකොට විධායක ජනාධිපතිතුරේ අහෝසි කළොත් පළාත් සභා පාලනය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට අපිට උත්තරයක් නැති වෙනවා. අන්න ඒ වගේ මේක මම ඔබට කියන්නේ මේක ඉතා එහෙම මේ වගේ දෙයකට උත්තරයක් දෙනකොට දිග උත්තරයක් විතරක් නෙමෙයි අපි මං හිතන්නේ මේ අවස්ථාවේදී මං මගේ මට තියෙනවා ඒ සම්බන්ධයෙන් අදහසක්. ඒක මගේ පුද්ගලික අදහස. හැබැයි මං ඒ දෙය කිව්වොත් ඒක සමහරක් විට ගොඩක් විවාදාපන්න වෙයි. මෙතනින් එහාටත් අපි මේ ගැන කතා කරනවා මේ කෙටි විරාමයක් යලිත් ඉන්සයිට්. අපි කතා කරමින් ඉන්නේ ඉන්සයිට් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන අලුත් පක්ෂයක් අලුත් බලාපොරොත්තුවක්. දැන් මේ රටේ ජනයාට අලුත් පක්ෂයක් ඕන කියලා ඔබ විශ්වාස කරනවානේ. ඔබ ලේකම් දුහුරේ දරමින් යම් අදහසක් ඉන්නවා. දැන් තව පැත්තකින් අදහසක් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන එහෙම නැත්නම් අතෑරලා මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු සහ තවත් කණ්ඩායම් වෙන ක්‍රමයකට තරඟ වදින්න බලාගෙන ඉන්න ඉදිරි මැතිවරණවලදී ඒ සඳහා උපක්‍රමශීලී මේ පක්ෂ හදලා තියෙනවා. විවිධ කතා කියමින් එළි රඟපෑමක් යනවා. අනිවාර්යයෙන්ම මේ පක්ෂේ නායකයා හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ තව කවුරු හරි වෙයි ඔක්කොම එකඟ වෙලා තියෙන්නේ මේක. එතකොට මේ නිකන් රඟපෑමක් යන්නේ වගේ අදහසක් එළි පොදු ජනයාට පේනවා. ප්‍රවෘත්ති විකාශයේ මැද්ද යන කතාවලින් එතකොට ජනමාධ්‍ය හරහා වෙන වෙන කතා ගොඩනැගෙන විදිහටම පේනවා. දැනටමත් මෙය
සාකච්ඡා කරලා සංවිධානය කරපු වැඩක්ද තවම මුලහරි ඔබ ඇත්තටම ඔය කියන විදිහටම විවෘත කරලා බලාගෙන සාකච්ඡා කරගෙන තියෙන වැඩද? ඕක මම වෙන විදිහකින් ওই උත්තරේට ප්‍රවේශ වෙන්නම්. ඒ කියන්නේ චාපා අපි මේ රටේ දැන් මගේ වයස අවුරුදු 49ක්. මගේ තරුණ කාලේ මගේ ජීවිතේ හොඳම කාලේ යුද්ධයක් එක්ක ගෙවිච්ච තරුණේ. ම තරුණෙක් හැටියට මේ රටේ අපිට තිබුණේ නෑ දැන් කරුණින්ට වගේ සංගීත සම්දර්ශන නෑ. මොකද බෝම්බ පුපුරනට බයේ ඒව තියෙන්නේ නෑ. හවස 6න් පස්සේ චිත්‍රපටි දර්ශන පැවැත්වුවේ නෑ. රෑ 10න් පස්සේ පාරවල්වල බස් දිව්වේ නෑ. මේ මේ කොළඹට ආවොත් කොළඹ නිකන් රෑ 10න් පස්සේ අමුසොහනක් වෙච්ච යුගයක් තිබුණා. දීර්ඝ කාලයක්. මේ වගේ කාලෙක හැදිච්ච පරපුරක්. ඒ විතර නෙවෙයි මේ රටේ නිදහසෙන් පස්සේ අපි ගත්තොත් නිදහසෙන් පස්සේ හිටපු හැම නායකයෙක්ම මේ රටට කරපු වැඩ කොටසක් බැලුවොත් අපි අවිවාදයෙන් පිළිගන්නවා ඒ මේ රටේ තිබිච්ච යුද්ධය අවසන් කරපු පුද්ගලයා මහින්ද රාජපක්ෂ. ඒ විතරක් නෙමෙයි අපිට බ්‍රිතාන්‍යයන් මේ රට බාර දීලා ගියාට පස්සේ මේ රටේ පළවෙනි වතාවට අපේ රටේ නායකයෙක් වරායක් හැදුවනම් ගුවන්තොටුපළක් හැදුවනම් මහා මාර්ග පද්ධතියක් හැදුවනම් කෝච්චි පාරක් හැදුවනම් ඒ මහින්ද රාජපක්ෂ වෙන කිසිම රාජ්‍ය නායකයෙක් කරපු නැති මහා විශාල සංවර්ධන වැඩ කොටසක් කරපු නායකයෙක්. ඒ විතරක් නෙමෙයි අපි ඉතා පැහැදිලිව දකිනවා මේ රට ආර්ථික සංවර්ධනය ඉතා හොඳින් කළමනාකරණය කළා. ඍණාගයක තිබිච්ච ආර්ථිකයක් ඉතා ඉහළට ගෙන ඇවිල්ලා ඒක පුද්ගල ආදායම් වර්ධනය කරන්න සමත් වෙච්ච නායකයෙක්. හැබැයි එදා මෙදා කාල පරිච්ඡේදය තුළ මේ අයවැය කාල නිසා උඩ මම කියන්නේ එක්සත් ජාතික සංවිධානය, ඊට පස්සේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආපහු ආසියානු සංවර්ධන බැංකුව එක දිගටම ලංකාවට ණය දීලා චන්ද්‍රිකා, මහින්ද, දැන් රනිල් මෛත්‍රී මේ කාල පරිච්ඡේදය තුළ ඔබ බැලුවොත් ගවේෂණය කර එක දිගටම එක විදිහටම ණය දීලා ණය කොන්දේසි දීලා තියෙනවා. යුද්ධය කියන කාරණේ හරි නෑ. ණය කොන්දේසි ගන්න නෙමෙයි මං කියන්නේ. ණය අරගෙන තියෙනවා. ණය අරගෙන තියෙනවා. මේ මේ ලෝකෙ ණය ගන්න නැතුව දිනු ජපානේ ණය නැද්ද? හැබැයි මෙහෙම ඇමරිකාව ණය නැද්ද? මෙහෙම කොන්දේසි නෑ. නෑ. මෙහෙමයි. කොන්දේසි වලට එකඟ වෙනවද නැද්ද කියන එක නායකත්වයේ පෞරුෂය මත තීරණය වෙන දෙයක්. ඔබ කොයි ආකාරයටද මේ ආයතන සමග ගනුදෙනු කරන්නේ කියන දේ උඩ තීරණය වෙන දෙයක්. නමුත් අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ නිදහසෙන් පස්සේ මේ රටේ හිටපු නායකයින් අපි එකින් එක ගත්තොත් මේ රටේ වැඩක් කරපු එකම නායකයෙක් කියන්නේ මේ වගේ වැඩ කරපු තව නායකයෙක්. ඔබ යුද්ධයේ පිළිබඳ කාරණය නෑ, යුද්ධයේ විතරක් නෙමෙයි. ඒ කාරණේ වෙනම විෂයක්. වෙනම විෂයක්. හැබැයි ඔබ ඔබ කිව්වොත් ආර්ථිකයට අදාළව අද දවසේ මේ විදිහටම ගෙවිගි හැම දශක තුනක් විතර පිටිපස්සට පැහැදිලිවම ණය අරගෙන තිබෙනවා. එකින් එක කොන්දේසි ක්‍රියාත්මකයි. ඒ විදිහටම තමයි අදත් ක්‍රියාත්මක වෙන්නේ. ණය ගැනීම නෙමෙයි මම කියන්නේ. ණය කොන්දේසි ආර්ථික ප්‍රතිසංවිධානය ගැන මම ඔබට කියන්නේ. නෑ. රටක් දියුණු වෙන්න ඒ රටට නායකත්වයක් තියෙන්න ඕනේ. සිංගප්පූරුව දියුණුනේ ඇයි? ඔබ සිංගප්පූරුවේ ඕන මිනිහෙක්ගෙන් ඇහුවොත් සිංගප්පූරුව දියුණුනේ ඇයි? ඔවුන්ගේ එක උත්තරයයි තියෙන්නේ. ලී ක්වාන් යූ නිසා සිංගප්පූරුව දියුණු වුණා. ඔවුන් වෙන කියන්නේ ලංකාවේ සිංගප්පූරේ සංසන්දනය කරන්න පුළුවන් ඔබට අනු නෑ. එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මම කියන්නේ නායකත්වය ගැන. මැලේසියාව දිනුනේ ඇයි? ඔබෙන් මම ඇහුවොත් මැලේසියාව දිනුනේ ඇයි කියලා ඔබ කියන්නේ කවුද? කවුරු මැලේසියාව දිනු කරා කියලාද? ලංකාව ආචාර්ය මහතිර් මොහමඩ් විසින් මැලේසියාව දිනු කරා. ඔබ කියන්නේ උත්සාහ කරන්නේ දැන් මහින්ද රාජපක්ෂ කියන මම කියන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය ගැනනේ. ඔව් නෑ, ඒක තමයි මම මේ ඔබට කියන්න යන්නේ. දැන් මේ ඔබ කිව්වනේ මේ රාජපක්ෂවරුන් සඳහා පක්ෂ අභිහි කරනවා කියන නිර්දේ විවේචනයක් ගෙන එන්න හැදුවද කියලා මම ඔබෙන් ඇහුවා. එහෙමද? එහෙම මතයක්වත් ගේන එක ගැන මම කියන්න යන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ රටකට නායකයෙක් බිහි වෙන්නේ ෂාපා, මෙවැනි නායකයෙක් බිහි වෙන්නේ රටේ වාසනාවට. රටක් බේරගන්න පුළුවන්, රටක් සංවර්ධනය කරා ගෙන යන්න පුළුවන්, රටක ජනතාව වෙනුවෙන් ජනතාවට පියෙක් වෙන්න පුළුවන්, ජනතාව ආදරය කරන, ඡන්දයෙන් පැරදිලා ගිය දවසේ ඉඳන් ජනතාව පස්සෙන් ඇවිදින එතුමා පස්සෙන් අද යන යන තැන ජනතාව රොක් වෙනවා. මේ මෙවැනි පිනට පහළ වෙච්ච නායකයෝ රටකට බිහි වෙන්නේ බොහොම කලාතුරකින්. ඒ මතය ඔබට දැරීමේ අයිතියක් සහ වෙනින් පක්ෂයක් ගොඩනැගීමේ අයිතිය තිබෙන මං අහන්නේ එක නෙවෙයි. මගේ ප්‍රශ්නය මෙය ඍජුව
ඔවුද නැද්ද? ඒ කියන්නේ දැන් බැලු බැල්මටම විවෘත අවකාශයක් තියාගෙන ඉන්නවාද? ඒක තමයි. ඔබ ඔබ මගේ ප්‍රශ්න මගේ උත්තරේ මගේදී නැවැත්තුවා. ඉතින් එතකොට අපි අවිවාදයෙන් පිළිගන්නවා එවැනි නායකයෙක්. ඒ කියන්නේ නිදහසෙන් පස්සේ මේ ලංකාවේ බිහි වෙච්ච හොඳම නායකයා. ගෙදර යව්වේ කොහොමද? ඔබත් ඔබ පිළිගන්නවද නැද්ද දන්නේ නැහැ. එහි ඉතා දැඩි විදේශීය මැදිහත් වීම තිබුණා. ඔබ දේශපාලන සංවේදී පුද්ගලයෙක් නම් ඔබ මගේ මතය සමග එකඟ වෙයි. එහි ඉන්දියානු මැදිහත් වීමක් සහ ඇමරිකානු මැදිහත් වීමක්. ඇයි අවුරුදු දෙකකට කලින් මැතිවරණ තිබ්බේ ඔබට අනුව? නෑ, ඒක එතුමා හැමතිස්සෙම කරපු දෙයක්නේ. එතුමාගේ පළවෙනි මැතිවරණයත් එතුමා අවුරුදු දෙකකට කලින් තිබුවා. අපි ඊට කලින් හිටපු ජනාධිපතිවරු ගන්න ජේ.ආර්. ජයවර්ධන මහතාත් සිය පළවෙනි මැතිවරණය අවුරුද්දකට කලින් තිබුවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක තමන්ගේ පළවෙනි මැතිවරණයත් අවුරුද්දකට කලින් තිබුවා. ඒක ව්‍යවස්ථාවෙන් යම්කිසි ජනාධිපතිවරයෙක්ට ලබා දීලා තියෙන අයිතියක්. ඒ ක්‍රියාත්මක කිරීම එතුමාගේ අයිතියක්. ඒකේ කාටවත් එහෙම වරදක් මට නම් ඒක වරදක් පේන්නේ නැහැ. හරි වැරද්ද නෙමෙයි ඔබේ අධ්‍යයනයන්ට අනුව මම මේ අහන ප්‍රශ්න ඔබෙන් අහන්නේ මේ මොහොතේ අලුත් පක්ෂයක් ගොඩනගපු ඒ පක්ෂයේ ලේකම්වරයාගෙන් අහන ප්‍රශ්න මම අහන්නේ. ඔබ නව බලවේගයක් යනුවෙන් පක්ෂයක් ගොඩනගනවා. ඒක තමයි. ඒ බලවේගයෙන් ඇයි අපි මේ පක්ෂය ගොඩනගන්නේ කියන එක තමයි. එතකොට නිදහසෙන් පසු ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගෙන ගිය එකම නායකයා මේ රටේ අවුරුදු 30ක් 30 තිවිච යුද්ධය අවසන් කරපු නායකයා. මේ රට සංවර්ධනයක් කරා ගෙන ගිය නායකයා. මේ රට වෙනස් කරපු නායකයා. එවැනි නායකයෙක් මේ රටට අහිමි වෙන්නේ මේ රටේ ජනතාවගේ ඡන්දයෙන් වුණාට අපි දන්නවා ඒක පිටිපස්සේ හිටියේ මේ රටේ ජනතාව නෙමෙයි කියන එක. ඔබ දේශපාලන සංවේදී පුද්ගලිනා ඔබ මං කියන දේ ඔබ පිළිගනි. ඔබට පුළුවන් ඒක ප්‍රතික්ෂේප කරන්න. නමුත් එතෙන්දී ඉන්දියානු සාධකය සහ ඇමරිකානු සාධකය ඉතා දැඩි ලෙස තිබුණා. මෙවැනි ජාත්‍යන්තර මැදිහත්වීම් තුල තමයි මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ ජනනායකයා පරාජය වෙන්නේ. නමුත් ඒ පරාජය වීමත් සමග මේ රටේ ජනතාව තේරුම් අරගෙන එතුමා වටේ නැවත රොක් වෙන්න ගත්තා. අපි දැක්කා ඊළඟ පැවිත් මහ මැතිවරණයේදී මේ රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා. ජනාධිපති මහ මැතිවරණයෙන් පස්සේ එතුමා මහ මැතිවරණ වේලාවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා මහින්ද රාජ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිනුවත් මම මහින්ද රාජපක්ෂට අගමැතිකම දෙන්නේ නැහැ කියන ප්‍රකාශ කළා. මැතිවරණයෙන් පස්සේ ජනාධිපතිවරයා හැටියට එතුමා ප්‍රකාශ කරා මට තොරතුරු ලැබුණා මහින්ද රාජපක්ෂ දිනන බවට. ඒක පරද්දන්න ඕන කමට තමයි මම මෙවැනි ප්‍රකාශයක් කරේ කියන එක එතුමා ප්‍රසිද්ධිය කිව්වා. ඔබ දන්නවා ඒක. ඒ කියන්නේ මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ චරිතයේ වටිනාකම අවබෝධ කරගත්තා. ඒ නිසා ඔබ යෝජනා කරන්නේ එතකොට පක්ෂයේ ඒ සඳහා හැදුවා කියන එකද? ඒ බලවේගය ඉදිරියට ගෙන යාම සඳහා හැදුවේ. මොකද එතුමා පිටිපස්සේ ජාතිකවාදී බලවේගයක්. මම කියන්නේ ජාතිවාදී බලවේගයක් ගැන නෙමෙයි. ශ්‍රී ලංකාවේ ජාතිය වෙනුවෙන් වූ බලවේගයක්, විශාල බලවේගයක් ගොඩනැගෙමින් තියෙනවා. ඒ බලවේගයට යම්කිසි ස්ථානයක් තියෙන්න ඕනේ. අන්නේ ස්ථානය අපි මේ හදලා දෙන්නේ. ඒතර ඒ දැන් මේ මහින්ද රාජපක්ෂ කියන ප්‍රතිරූපයේ ඒ හැඩය, ඒ සාධකය හැරුණුකොට ඔබට ලේකම්වරයාට පක්ෂය තුල වෙනත් සංවාදයක් නැද්ද රටේ දිශා නැති පිළිබඳව? දැන් ඔහු හරිද වැරදිද කියන එක ඇරෙන්න, ඒ පරාමිතීන් ඇරෙන්න පක්ෂය තුල නැද්ද වෙනම අනන්නේ ලංකාවේ ආර්ථිකයේ කිබඳු වී යුතුද? නෑ, ඒක තමයි අනාගතයේ කිබඳු වී යුතුද? ඒ මහින්ද රාජපක්ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙල මතනේ මේ ජනතාව පෙළගැහින්නේ. ඒ වැඩපිළිවෙල ඔබ අනුමත කරනවා, ඒ ඉදිරියට ගෙන යන්නට පක්ෂයක් හදනවා. ඒ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමයි ඉදිරියට ගෙන යෑම තමයි අපේ පක්ෂයේ මූලික අරමුණ. දැන් මේ පක්ෂයට මම වෙන ප්‍රවේශයක් ගන්න. මේ පක්ෂයට දැන් මේ වෙනකොට ඔබ විශ්වාස කරනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වෙයි කියලා, ඇමතිවරු? ඔබට දැනෙන ඔබේ ඉවට දේශපාලන දැනීමට ඔබ කඩාගෙන කියන එකෙන් අදහස් කරන්නේ? දැනටම ශ්‍රී ලංකා නිදහස් එක පුද්ගලයකට පක්ෂ දෙකක ඉන්න බෑනේ. ඔව්. දැනට දැන් අපි හිතමු දැන් විමල් වීරවංශ නියෝජනය කරන, එහෙම නැත්නම් උදේ ගමන්පිල නියෝජනය කරන පක්ෂ කඩාගෙන වුන් එන එකක් නෑනේ. නෑ. ඔබ කියන ප්‍රශ්නේ ওই ප්‍රශ්නේ ওই ආකාරයෙන් උත්තරයක් නෑ චාපවතන. මොකද අපි කඩාගෙන එනවා කියන්නේ වෙන දෙයක්. කඩාගෙන එනවා කියන්නේ දැන් පක්ෂ අතහැරෙනවා කිව්වොත් නෑ. ඉන්න මම ඒ දෙක වෙන් කළා. මගේ මේක පෙන්වන්න ඔබට මගේ මේ ස්ථාවරය නිර්වචනය. පක්ෂය කඩාගෙන එනවා කියන්නේ පක්ෂයක යම්කිසි ප්‍රබල චරිතයක්
තමන් වටා ඉන්න විශාල සමාජිකයින් පිරිසක් සමග ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කරගෙන මේ නවත් නව පක්ෂයක් සමග සම්බන්ධ වීමට ඊම. නමුත් මෙතෙන්දි වෙන්නේ ඒක නෙමෙයි. මෙතෙන්දි දැනටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජිකය අපිත් එක්ක එකතු වෙලා ඉවරයි. එතකොට අර ඉහළ ඉන්න නියෝජිතයින්ට ඔවුනුත් මෙතෙට ආශිර්වාද කරනවා. අපි දන්නවා මොකද ඔවුන් අනුමත කරන්නේ නැහැ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන මේ දුර්දාන්ත ගමන් මාර්ගය ජනතාවට හිතකර දෙයක් හැටියට ඔවුන් අනුමත කරන්නේ නැහැ. ඔවුන්ගේ කතාවෙන් ඔවුන් කියන දේවල් වලින් ඒක ඉතා පැහැදිලිව පෙනී යනවා. නමුත් කඩාගෙන යනවා කියන එක නෙමෙයි මෙතන වෙන්නේ. ජනතාව එකතු වෙලා පක්ෂයක් නිර්මාණය කරනවා. නායකයින් ඇවිල්ලා එතෙන්ට එකතු වෙනවා. මෙතෙන්දි වෙන්නේ මේ ඉතිහාසයේ වෙච්ච දේවල් නෙමෙයි. දැන් මේ කට්ටිය මේ අපේ පක්ෂය සසඳන්න හදනවනේ මේ අර චන්ද්‍රිකා ඒවලේ කඩාගෙන ගිහිල්ලා හදපු විජේකුමාරතුංගත් එක්ක හදපු මහජන පක්ෂයටවත් එහෙම නැත්නම් ගාමිණී දිසානායක මහතා ලලිත තුලමුදලි මහත්තයා ගිහිල්ලා හදපු රාජාලියා පක්ෂයටත් සසඳන්න හදනවනේ. ඒ කරේ කඩාගෙන යෑමක්. සුළු කොටසක් කඩාගෙන ගියා. නමුත් මෙතන කඩාගෙන යෑමක් නෙවෙයි අපි පක්ෂයක් හදලා තියෙනවා ජනතාව මෙතෙන්ට එනවා. මම මෙහෙම අහන්නම්. බාධා කරලා. දැන් මහින්ද රාජපක්ෂගේ ක්‍රමවේදී දේශපාලනයේ ඔබ ඒ ආකාරයෙන් ඉදිරියට ගෙනියනවාද? එහෙම නැත්නම් මං ලේකම්වරයාගෙන් මේ අහන්නේ පක්ෂයේ. එහෙම නැත්නම් ඒ ගෙවි ගිය කාලේ යම් වැරද්දක් වෙලා තිනවා ඒක වෙනස් කරනවා කියන අදහසකත් ඔබ ඉන්නවාද? ඒ විදිහටම යනවද වෙනස් කළ යුතුද වෙනස් කරනවද? චාපා මෙහෙමයි. අපි මේ මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ පිනට පහළ වෙච්ච නායකයෙක්. ඒක මම නැවත වතාවක් කියනවා. නමුත් මේ ලෝකේ මං හිතන්නේ සියලුම නායකීන් ගත්තොත් අඩු වැඩි වශයෙන් ඔවුන් අතින් යම් කිසි වරදි සිදු වෙනවා. අපිට පුද්ගලයෙක්ගේ වටිනාකම මනින්න පුළුවන් වෙන්නේ ඔහු කළ හොඳ සහ වරදි කියන දෙක අපි තරාදියක දෙපැත්ත දැම්මොත් වැඩිය බර කොයි පැත්තද කියන එක මත මිසක් සර්වතෝ භද්‍ර වූ නායකීන් මං අහන්නේ පුද්ගලයා ගැන නෙමෙයි ආණ්ඩු කරන්නේ ගැන. ආ ඒක තමයි මං එන්න යන්නේ එතෙන්ට. එතකොට නමුත් මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම කියලා තියෙනවා මාතින් වැරදි යම් කිසි වැරදි වුණා. ඒක තමයි ජනතාව මා ඒ වෙලාවේ මට විරුද්ධ ඡන්දෙ දුන්නේ. ඒ ප්‍රකාශය එතුමාම කළා තියෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් අපි පක්ෂයක් හැටියට අපි පිහිටවලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන ගිය මේ රටට හිතකර රටේ මේ සංවර්ධනය කරපු රටේ අනාගත පරපුරට අලුත් රටක් මේ කලාපයේ තියෙන ශ්‍රේෂ්ඨතම දේශය බිහි කිරීමේ ඒ ගමනට අවතීර්ණ වෙන්න තමයි මේ පක්ෂය අපි පිහිටවලා තියෙන්නේ. දැන් ඔය වර්තමාන අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහට එරෙහිව තිබෙන බරපතලම චෝදනාවක් තමයි මේ ඔහුට පොළව දැනින් නැහැ. සාමාන්‍ය මනුෂ්‍යයාගේ ජීවිතේ දැනින් නැකොටිම කුස්සී ගැන දන්නේ නැහැ. ඒ නිසා මේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ ගේනවා. සහ වෙනම රෝයල් ටීම් එකක් තමයි ඔවුන් වටා මේ සියල්ල කරමින් ඉන්නේ කියලා. ඔබත් රාජකීය විද්‍යාලයේ පුද්ගලෙක්, රාජකීය චරිතයක්. කොහොමද දැන් ඒක වෙනස් කරගන්නේ? නෑ, ඒ රාජකීය රෝයල් ටීම් එකක් වෙනම වැඩ කරනවා කියන ප්‍රබල චෝදනාවක් ඒකවද විපක්ෂයෙන් තිබෙනවා. නෑ, රාජකීය විද්‍යාලයේ ඒ ඔබගේ ප්‍රශ්නේ ඊතරම් සාධාරණ නෑ. මොකද රාජකීය විද්‍යාලයේ විවිධාකාරයේ පුද්ගලයන් ඉන්න පුළුවන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස අනුමත කරන රාජකීයෙක් නෙමෙයි මම. මම ඊට වැඩිය මේ රටට ආදරය කරන ඊට වැඩිය මේ සිංහ ශ්‍රී ලාංකික ජාතිය සම්බන්ධයෙන් ඊට වැඩිය ලොකු ආදරයක් තියෙන අපේ කම ගැන හිතන රාජකීයෙක් මම. වර්තමාන අයවැය ගැන අවසාන විනාඩි කිහිපයේ වර්තමාන අයවැය ගැන මම නැවත අහන්නේ පක්ෂ ලේකම්වරයා විදිහට. වර්තමාන අයවැය ගැන ඔබට කොහොමද හිතෙන්නේ වඩාම රටට අහිතකර තත්ත්වයන් ගැන? මෙන්න මේ කාරණා තමයි රටට වඩාම අහිතකර කියලා ඔබට දැනෙන්නේ මොන කාරණාද? මෙහෙමයි චාප, මම මුලින්ම ඔබට කියන්න ඕනේ මම නීතිඥවරයෙක් මිසක් මම ආර්ථික විශේෂඥයෙක් නෙමෙයි. එතකොට අයවැය තිබුණ ගිය සතියේ මම අයවැය ගැන කතා කරනවා නම් මීට වැඩිය ලොකු පක්ෂ ලේකම්වරයෙක් හැටියට කතා කරනවා මීට වැඩිය ලොකු අධ්‍යයනයක් කරලා
කතා කරොත් මිසක් මට නිකන් අර ගැලරියට කතා කරනවා වගේ කතා කරන්න ඒ ඒ දෙයට මම කැමති නෑ. මොකද මම වෘත්තිකයෙක් හැටියට මම හිතනවා අපි යමක් විවේචනය කරනවා නම් එය යම්කිසි මට්ටමකින්දන් කරන්න ඕනේ. මොකද අපි මේ කතා කරන්නේ මේ රට ගැනනේ, අපේ රට ගැන. නමුත් ඊටාම ඒ කියන්නේ මතු පිටින් මට පෙනෙන දේ ගැන මම කියන්නම්. ඒ කියන්නේ මේ රටේ අදට තියෙන විශාල ප්‍රශ්න තියෙනවා. ඒ ඒ ප්‍රශ්න ගත්තොත් අපි දන්නවා අපි ඒ කියන්නේ ගම් මට්ටමට ගියොත් අපේ ගම්වලට ගියොත් මම ගමක ඉපදිච්ච පුද්ගලෙක් මගේ ගම ඇල්පිටිය ඒ ඒ පැතිවල දැන් මගේ ගම උදාහරණයක් හැටියට ගත්තොත් ඇල්පිටිය වගේ ප්‍රදේශයක් ගත්තොත් ජනතාවගේ ආදායම් මාර්ග වෙලා තිබුණේ තියෙන්නේ තේ රබර් ගොවිතැන. නමුත් අද මේ ඔක්කොම කඩන් වැටිලා තේ ව්‍යාපාරය තේ දළු ව්‍යාපාරය සම්පූර්ණ කඩාවැටීමකට ලක් වෙලා රබර් ව්‍යාපාරය සම්පූර්ණ කඩාවැටීමකට ලක් වෙලා සමහර තැන්වල රබර් කිරිකපන් නැති තත්ත්වයට ඇවිල්ලා. එතකොට ගොවිතැන ගොවින්ට දීපු අර මහින්ද ජනාධිපතිවරයා ගොවින්ට දුන්න පොහොර සහනාධාරයක්. ඒ මත අපි දැක්ක මේ රට ස්වයං පෝෂණයකට ගෙන තත්ත්වයකට සහලින් ස්වයං පෝෂිත වෙනවා. නමුත් අද ඒ තත්ත්වය අපි දකින්නේ නැහැ. මේ එතකොට මේ මේ තුනෙන්ම පහර වැදුනේ ග්‍රාමීය ජනතාවට. නමුත් අපි මේ මේ අයවැයෙන් ඔබට පේනවද මේ වගේ මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න එකක්වත් සම්බන්ධයෙන් කිසියම් හෝ බැලීමක් ඉඩ ප්‍රස්තාව මොකක් හරි ඉඩ ප්‍රස්තාවක් දීලා තියෙනවා. ඔබ නීතිඥවරයෙක් නිසාම පෙරලා ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නෙන් ටිකක් ගැලවුණා කියලා මම විශ්වාස කරනවා. හැබැයි නැවත ඔබ අපි මුණ ගැහෙනවා මේ විදිහටම සමහර විට මේ ඉන්සයිට් වේදිකාවේ මේ මැදිරියෙම. අද අපි කතා කරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත් පක්ෂයේ ඒ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරිවසම්. ඉතාම කෙටි දැනුම් දීමකින් අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වුණාට ඔබට ස්තුති. අපි අනිවාර්යයෙන්ම ඊළඟ සතියේත් මේ වෙලාවටම ඔබ මුණ ගැහෙනවා මේ ඉන්සයිට්.